අයුබෝවන් පිප්පිගේ ලෝකයට සාතරයෙන් පිළිගන්නවා පළමු නිශ්‍රේණයේ දරුවන්ගේ දෙමෝවපියන් වෙනුවෙන් කරපු වීඩියෝ එකෙන් පස්සේ අපි ආය හමුවෙනවා අද අපේ පොඩ්ඩො එක්ක අකුරුලියන්නයි යන්නේ. ආතරණීය දුවේපුතේ අපි අකුරුලියන්න ඕනැයි කියල ඔයාල දන්නවද. අහමයි තාත්තයි කියන නිසාද නැත්නම් ගුරතුමී කියන නිසාද නෑ පුතේ මංකයා දෙන්නම් මුලින්ම ඇයි අපි අකුරුලියන් නඕන කියලා. බලන්නකො ඔයා ලොකුනාම වෙන්න කැමැතිම කෙනා මෙත ඉන්නවද කියලා මෙතන නැතිවුනත් පුතාලගි හිතේ ඇති ලෝය කෙනෙක් තීච කෙනෙ ගායකයෙක් චිත්‍රශිල්පියෙක් හොඳ මනුස්සෙක් වෙනවා කියලා නැත්නම් ඔයාලගේ අම්මහරි තාත්තහරි වගේ වෙනව කියලා ඔයාලට හිති ඇති එහම වෙන්න නම් පුොතේ අපි අකුරු ඉගෙන ගන්න ඕනේ බලන්න මේ මොනවද කියලා ඔයාල හැමෝම කතන්දරවලට කැමැතියි කියලා මම දන්නවා මේ වගේ ලස්සන කතන්දර ඔයාලටම කියවගන්න පුළුවන් අකුරු ඉගෙන ගත්තම කවදසනැත්තේ මේද පිප්පිගලෝකය බලන පුතාලට අකුරීගනගන්න වැඩේ හරිම ලේසිවේවි. අපිට අකුරුලියන්න පැන්සලක් මකනයක් විතරක් තිබිල මදි මෙන්න මේ විදිහ පොතක්කෝනේ. මේ විතිහට රූල් පහක් තියෙන මේ පස්රූලෙ තමයි අපි අකුරුලියන්නේ. පුතාග පොතත් මේ වගේද බලන්න දෙමවපියෝ උදව් කරාවී. රතුපාටරූල් දෙක්කයි නිල්පඩරූල් තුනයි. පස්රූල සින්ටිමීඩර් හතරක පලලකින් යුක්තයි. පුතාගි පොත පෙරල බලන්න මේ වගේ පිටුවක් ද තියෙන්නේ කියලා. අපි මුලින් නිගන ගන්න පුතේ, මධ්‍යක්ෂර පස්රූලේ දෙවන හා හතරවනය රූල්වල තමයි මධ්‍යක්ෂරලයන්නේ. අකුරුලිය යන නිවර දීරියව් අපි අන්ඳරගනිමුූ. මෙන්න මේ විදිහට අකුරු ලියන්න වාඩුවෙන් එපාපුතේ එතකොට පිටරි දෙන්න ගන්න පුළුවන්. සෞඛකයටත් අහිත කරයි. අම්මාරුවක් නැතු අකුරු ලියන්න පුළුවන් වෙන්නේ මෙන්න මෙහෙම වාඩිියුුණහාම. පුටුව මේසේයට ලංකරගෙන දෙප්පා හොඳින් බිමට ස්පර්ශවෙන්න තියාගන්න ඕනිේ වැලමිටෙන් පහල දෙයත් මේසේ මත තබාගන්න ඕනි මේ පින්තූරයෙන් හරිලකුණ සඳහන් වෙන්නේ ඒ නිවැරදි විදිහ. පොත හුරුවතට පහසුවනසේ තබාගන්න ඕනි පුතේ ඒ වගේම පැන්සලේ උල්කරන ලද කොටස් ඇගිල්ලෙ නොගෑ වෙන්නයි පැන්සලල්ල ගන්න ඕනිේ බලන්න මේ පින්තූරෙදිහා දැන් බලන්න මේ රූපදිහා මේ රූපවල තියෙන්නෙ මොනවද අපි කියමුද බලන්න ගස්ස ගම ගල ගව්ම, ගස්ස, ගම, ගල ගව්ම බල පුතේ මේ අකුරු වල මුලට ේදන ශබ්ද මේ ශබ්දය ගල් ශබ්දය අපි ගර්ශබ්දේට යොද නක්ෂර රූපය තමයි ඔයාලට දැන්න්නේ පේන්නේ මෙන්න මේ විදිහට පුතේ අපි ගයක්කුර නිල්පාට රූල් අතර ලියන්න ඕනි අකුර ලියන විදිහ හොඳට බලන්න අකුර පටන් ගන්න දැන අවසන් වෙන දැන ග අකුර නිවරදිව පස්රූල ලියන්න කලින් අපි මෙන්න මේ වගේ කඩයිරි මතලියල පුරුදු වෙන්න ඕනේ ඊට පස්සෙ තමයි තනියම ලියන්නේ. ගකරෙන් පටන් ගන්න වච්න මොනවද පොතේ ගවම ගග ගවයා ගස්ස ගල්ය ගස්ලබු අපහ කියමනේද ගවම ගංග ගවයා ගස්ස ගලේ ගලපු මේ විදියට පුතේ නිවරදිවගේයක්ෂරය පුරදු වෙන්න අනෙක් මධ්‍යක්ෂරලියන විදිහ ඊළඟ වීඩියෝවලින් අරගෙන එන්නම්කෝ සුබ දවසාක් පිරිපිගේ ලෝකය අ පීඩියෝ අරමයිි කැමතිනම් චැලික සස්ට්‍රයි් කරලා ලාම තින බෙල්ලයිකලි ලි කරන්න